ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර් දිසානායක ඇතුළු ජාතික ජනබල වේගයේ නියෝජිත පිරිස කේරළ අගනුවර තිරුවනන්තපුරම් හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීති පිළිබඳ අමාත්‍ය පී රජීව් මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඊට අනතුරුව ජාතික ජනබල වේගයේ පිරිස වික්‍රම් සාරාභායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමග ඉන්දිය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ඔවුන් අදහස් හමාරු කරගෙන තිබෙනවා. ඊට අනතුරුව එම පිරිස ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි ටෙක්නෝ පාර්ක්හි සංචාරයක නිරත වුණා. අනතුරුව එම නියෝජිත පිරිස ජීටෙක් ආයතනයේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගී වූ අතර කේරළ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අනුර කුමාර් දිසානායක මහතා අහමදාබාද්හි ව්‍යවසායකත්ව සහ තාක්ෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නව විදුලි බයිසිකලයක් අත්අඩංගුවට බලා තිබූ ආකාරයයි මේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ගුජරාට්හි පිහිටි අමුල් සමාගම නිරීක්ෂණයට එක් වී තිබුණා. ඒ මෙරට ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් මිල්කෝ සමාගම සහ එහි ගොවිපළ රැසක් එම සමාගම විසින් මිලදී ගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා පළ වූ පසුබිමකයි. මේ අතර දේශීය කිරිගොවියා වලපල්ලට යවන සක්‍රීය ගොවිබිම් විජාතීකරණයට සහ ඉන්දිය අමුල් සමාගමට එරෙහිව මහනුවර ප්‍රදේශයේදී මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමක් සිදු කෙරුණේ දේශීය කිරි කර්මාන්ත හා ගොවිබිම් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ විසින්. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පෝට්ටු UMP හවුල් ආණ්ඩුව NLDP එකට අයිති ගොවිපළවල් 32 අක්කර 28802 මිල්කෝ ආයතනය කිලි සෙන්ටර් 97 කිලි පැක්ටි 5ක් අමුල් සමාගමට තුට්ටු දෙකට විකුණන්න ලෑස්ති කරලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ සමාගම් මේව බලන් දෙනවා. දැන් මේව පෞගිදාසේ තක්සේරු කරලා වෙනුණා. ඔතුමාලාගේ නායකතුමා ඇතුළු ක්ෂේත්‍ර ප්‍රබලයන් නිසා මේ දවස්වල ඉන්දියාවේ සංචාරකයේ දෙනවා. ඉන්දියාවේ නිලාරාධනයකට තමයි ඒ ගිහිල්ලා ඉන්නේ. මේක තුල ලෝකෙට sannivedana වෙලා ඉවරයි මේ වෙනකොට මේ රටේ ඊළඟ ආණ්ඩුව මාලිමාව කියලා. මෙහෙන් නාමල් කරුණාරත්න කියන ඉන්දියාවේ අමුල් සමාගම අපේ රටේ ඉඩම්මන් කොල්ල කනවා විශාල විනාශයක් කරනවා කියලා. මේ පක්ෂේ නායකයා ගිහිල්ලා අමුල් සමාගමේ මේ සංවර්ධන කටයුතු විමර්ශනය කරනවා, නිරීක්ෂණය කරනවා. ඩබල් ගේම් කියන්නේ ඔකට තමයි. ඉන්දියාවේ සංචාරයවත් ගිහිල්ලා ඇවිල්ලා හැදුනොත් හොඳයි. මේගොල්ලෝ යම්කිසි මට්ටමකට ප්‍රවෘත්තාපන වුණොත් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි සියලු දේශපාලන ව්‍යාපාර වලට යෝජනා කරන අපි ඉන්දියාවට යන්න ඕන. අපි ඉන්දියාවට ගිහිල්ලා හම්බෙන්න ඕනේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශකවත් විදේශ ඇමතිවත් ධනපති කොම්පැනි කාර්යෝ ටිකවත් නෙමෙයි ඉන්දියාවේ පීඩාවටපත් ජනතාව. අපි හම්බෙන්න ඕනේ ඉන්දියාවේ වෘත්ති සමිති නායකයෝ. අපි හම්බෙන්න ඕනේ ඉන්දියාවේ වාමාංශික පක්ෂ. අපි හම්බෙන්න ඕනේ ඉන්දියාවේ ශිෂ්‍ය ව්‍යාපාර. අපි යන්න ඕනේ ටාටා එකේ ධනපතියව හම්බෙන්න නෙමෙයි ටාටා එකෙන් ඉඩම් උදුරා ගැනීමට එරෙහිව නව දිල්ලියේ වට කරපු ගොවීන් හම්බෙන්න අපි යන්න ඕනේ. අපි ඒගොල්ලන්ව පාවිච්චි කරනවා කියලා හිතාගෙන හිටාට ඒගොල්ලෝ අපිව පාවිච්චි කරන්නේ කොහොමද වගේ දේවල් ගැන බැරෑරුම්ම හිතන්න කියලා තමයි අපිට ජාතික ජන බල වේගයට සම්බන්ධ අයගෙනු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවගේ ගමන සාර්ථක නැහැ කියලා ඔතුමා කියනවා නේ. ඒක පිටිපස්සේ පවතින උගුල මොකද්ද? උගුලක්ද ඇටෙව්වේ? උගුලට කුරුල්ලව කොටු කරගන්නේ 100ට ඉහලා 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 උගුල. එතකොට මෙතන ගොඩාක් කන්න තියෙනවා කියලා සතුටින් ඕක මාළුවට හිතෙනවා ඇති. පස්සේ තමයි දන්නේ බිලි කොක්කට ඇමිනුනා කියලා. ඒක නිසා අරේ අපිව පිළිගත්තා, මෙයා අපිව පිළිගත්තා වගේ සිඟිති ආතල් වලින් වැඩක් නැහැ. එක එක රටේ පාලක පන්තියයි ධනපතියෝයි ජාවා අලංකාරයෝයි කොම්පැනි කාර්යෝයි එක්ක අත්ල් බැඳගන්නේ කිසිදු ව්‍යාපෘතියක් කරේ විශ්වාසය තියන්න එපා කියලා විතරයි අපේ ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතාද මේ දිනවල ඉන්දියාවේ අයෝධ්‍යාහි පිහිටි රාම මන්දිරෙහි ආගමික වතාවත් වලට සහභාගී වී සිටිනවා. It's an honor for me to be here and also to for me and myself and my wife to get blessings from Ram temple. So it's a great thing for me to be here today.